ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ප්‍රමන්තන පිදේ වාක්‍යයට හැරෙමු. එළිදරව් පොතේ 20 පරිච්ඡේදයේ 12 පදේ මලහව් ලොකු අයද කුඩා අයද සිංහාසනයේ ඉදිරියේ සිටිනවා දුටිමි. පොද්ද දිගහරුණු ලැබුවේය. ජීවන පොතවන තවත් පොතක් දිගහරුණු ලැබීය. මලහව් තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය. ආමෙන්. ප්‍රවන්තින අපි මේකට මාත්‍රයක් යොදා ගනිමු. පොත්වල ලියා තිබෙන කරුණු වලින් විනිශ්චකුණු ලැබුවෝය. පොත්වල ලියා තිබෙන කරුණු වලින් විනිශ්චය කරනු ලැබුවෝය. දැන් ප්‍රවන්තින සමහරට මේක ඔබ දන්නවත් වෙන්න පුළුවන්. සමහරට මේ පදේ ඔබ නොදන්නවත් වෙන්න පුළුවන්. මෙය අපි කවුරුත් දන්න විදිහට විනිශ්චය දවසේදී සිදුවෙන්න යනව කාරණාවක් තමයි මේ විදිරපති මේ සඳහන් වෙන්නේ. දැන් අපි කවුරුත් දන්නවා විනිශ්චයක් තිබෙන බව. දැන් මෙතන කියන දේ බලන්න, මලහව් ලොකු අයද කුඩා අයද සිංහාසන ඉදිරියේ සිටිනවද ටිමේ. දැන් බෙලදරපත ලියනවා යොහන්තුමා මේ දර්ශනයේ දෙවනසයට පෙන්නනවා. ඒසත් පෙන්නනවා මරුණව ලොකු අයත් කුඩා අයත් විනිශ්චාසන ඉදිරිපිට සිටින බව, සිංහාසන ඉදිරිපිට සිටිනවා ඔහු දැක්කා කියලා කියනවා. පොත් දිගහැරියා කියලා කියනවා. පොත් බෙහෙම අහලා තියනද? ස්වර්ගයේ විනිශ්චයත් ඉදිරිපිට පොත් දිගර්ණ කියලා. ඊට පස්සේ කියලා ජීවන පොත වන තමත් පොතක්ද දිගහැරුණු ලැබීය. දැන් ඔබට ජීවන පොත ගැන නෙමෙයි කතා කරන්න යන්නේ, අනුරුත් පොත් ගැන කතා කරන්නේ. හොඳේ, අපි ජීවන පොත තව දවසක බලමු. මලාව තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන දේවලින් විනිශ්චයකුණු ලැබුවෝය. දැන් ප්‍රේමවන්තයේ මෙන්න මේක තමයි ඉතා වැදගත්. අපි මාතෘකාවත් එකයි, පොත්වල ලියා තිබෙන කාරණා අනුව විනිශ්චය කරා. දැන් මේ පොත් කියන්නේ මොනවද? මේ පොත් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තිබෙන පොත් ගැන මේ කතා කරන්නේ. පොත් දිගහැරියා එකක් නෙවෙයි, පොත් ගණනක්. එතකොට ඒ පොත් දිගහරිනකොට එක පොතක එක පිටුවක බයිබලයේ මේ කියන විදිහට ඔබගේ නම තිබෙනවා, මගේ නම තිබෙනවා, හැම කෙනෙක්ම නම් තිබුණා. ලොකු අයත් කුඩා අයත් එතන සිටියා තමයි කියලා මම කියන්නේ. හරි. එතකොට පොත්වල ලියා තිබෙන කාරණා අනුව මොකද වෙලා තිබෙන්නේ? ඒ නම යටතේ මොනවද තියෙන කාරණා? ඔබගේ නම යට තියෙන කාරණා මොනවද? ඒ අනුව විනිශ්චය කරනවාලු. එහෙනම් ප්‍රේමවන්තනි, දැන් මේ පොත්වල මොනවද ලියලා තියෙන්නේ? ලියලා ඇත්තේ විනිශ්චය කිරීමට. ලියලා තියෙන අපේ වැරදි, අපේ අඩුපාඩුකම්, අපගේ පාපේ, අපේ අධර්මිෂ්ඨකම්, අපගේ ආයුතුකම්, ඒවා තමයි ලියලා තින්නේ. වෙනමකුත් නෙවෙයි. ඒවා විනිශ්චය කරනවා කියලා කියන්නේ. එතකොට ප්‍රේමවන්තෙනි, ඔබ හොඳට මතක තබා ගන්න ඕනේ. දැන් මම මෙහෙම කිව්වොත්, ගැලීම ලැබූ දවසේ සිට මේ වචනේ අහන මොහොත දක්වා, ගැලීම ලැබූ දවසේ සිට මේ වචනේ අහන මොහොත දක්වා ඔබ කොහොමද ජීවත් වුනේ? මොනවද කළේ? කොහෙද ගියේ? ඔබ සිතුවේ මොනවද? කල්පනා කළේ මොනවද? ඔබගේ ආසාවන් කොයි වගේ තිබුණාද? හැඟීම් කොයි වගේ තිබුණාද? ඔබගේ වචන කොයි විදිහට තිබුණාද? මේ හැම දෙයක්ම මෙතන ලියලා තිබුණා පොතේ. හැම දෙයක්ම ලියලා තියෙනවා. මොකද දාවිත් කියලා ගීතවල කිසි 39 දුරදීම ඔබ වහන්සේ මගේ සිතවිල්ල තේරුම් ගත්තා දැනෙනවා කියලා, ඔබට මගේ සිතේ ඔබට දැනෙනවා කියලා. අපේ සිතනදී ස්වාමීන් වහන්සේට දැනෙනවා. උන්වහන්සේ ලියනවා. ඒක ඔබේ ඒ ලියන්නේ වැරදි දෙයක් නම්, යහපත් දෙයක් නම් ලියන්නේ නැහැ. වැරදි දෙයක් නම් කාට හරි නපුරක් කරන්න සිතුවද ඒක ලියනවා. දිනේ වෙලාව ස්ථාන ඔක්කොම දාලා ලියනවා. ඒකයි කියන්නේ පොත්වල ලියන ලද කාරණා අනුව විනිශ්චයකුන් ලබනවා. එන ප්‍රේමවන්තනි, මතක තබා ගන්න ඕනේ, ස්වාමීන් වහන්සේගේ විනිශ්චය සාධාරණයි, ධර්මිෂ්ටයි, සුද්ධයි. කවුරුත් කිනිසා විනිශ්චය කරන්න යන්නේ නැහැ.
adana me polewe di binisya karanne ekek ekena kiyana karanat ekkene ha ewat ekek binisya karanne debiyan wathulata kaata kila obata viruddha mata inda karana kiyanta ba hondarama thaba gannone idi e okkoma me polewe thara ewa seema wenne debiyan wanse ewa piligannata yanne swamin wanse dakine de thamai unwas liyanne එහෙනම් උන්වහන්සේගේ ගිනි වැලි ඇස් වලට ඔබව මාව හොඳට පේනවා. ඇස් දෙක වහලා ඔබට මට කිසි දෙයක් කරන්න බෑ. තේරුණාද? ඒ නිසා මතක තබාගන්න ගැලීම ලැබපු දවසේ සිට මේ වෙනකම් තරබීතයි මම ගැලීම ලබන්න ඉස්සල්ලා ගැලීම ලබන්න ඉස්සල්ලා ඔබ පෞකාරයෙක්. මම පෞකාරයෙක්. අපි ඒසොන් පිළිගත්තනේ. ගැලීම ලැබුවානේ. ඒතර අපි අපි එදා ඒ එදා අපි පවුවට සබයි ඉල්ලගත්තනේ. Terapi jeli malah balap api bebas daruna. Oto terapi jeli malah bandis salah kalau power tapi sama jeli berai. Eka mau misalnya mewacan ya dewi jeli malah buat pasir lalu buat dawas si emot indera mewe nakang mewacan hana kang. Aba kerpo kemeliatina. Emunang aba pramada bent ohneda pasita bent. Aba aba ke jiwa tegal imbar perang kalau balan pramada bent ohneda. අද අපිට පේන්නේ අරයාගේ වැරදි මෙයාගේ වැරදි විතරයිනේ අපි කතා කරන අරයා ගැන මෙයා ගැන විතරයිනේ ඔබ ගැන කතා කරන්න දැන් කාලය ඇවිත් තිබෙනවා ඔබ ඔබ ගැනම සොයන්න අවශ්‍ය කියලා කාලයක් ඇවිත් තිබෙනවා ඒ නිසා මෙතන කියන විනිශ්චයෙන් බේරෙන්න ඕනේ නම් මේ පොත්වල ලියා තිබෙන කාරණා මකා ගන්න ඕනේ කොහොමද මකන්න ඕනේ ඔබට මටව මකන්න බෑ මොකද ඒ ස්වර්ගෙ තින්නේ කොහොමද මකන්න ඕනේ ඒ ලියලා තියෙන කාරණා ඉස්සර දැනගන්න ඕන මොනවද කියලා. එහෙමනම් ඔබ මොකද කරන්න ඕනේ? පසිතැවීම කාලකට ඔබ ඇතුල් වෙන්න ඕනේ. දැන් අපි මේ කාලේ දින 20ක් අපි නිර්හාරව යාඥා කරනවා. පළමු දවස් හත දාලා තියෙන පසිතැවෙන්නේ කියලා තම තමා. ඒ මම මේ මේ එක දවසකදී මේ පසිතැවීමේදී උගන්වපු දෙයක් තමයි අපිට කතා කරන්නේ. තේරුණාද? මේ කාර්යයක පසිතැවෙන්න ඕනේ කියලා. ඔතනට ඔබ පසිතැවීම කාර්යයට යන්න ඕනේ. අපි පසිතැවෙන්නේ කොහොමද? ස්වාමිනී මම පව් කළා. පව් කියන්නේ බහුවචනේ. එතකොට ඒකට අපි දාගන්න පව් 10ක් විතර. ඔව් මාර්ක කළා, මේක කළා, මේක කළා කියලා අපි දැලගෙන මම පව් කළා. පොදු වචනේ කියලා පව් කළා. උන්වහන්සේ කියන්නේ නැහැ. එකින් එක කියන්නේ. පාපේ නමින් කියන්න ඕනේ. මම මේ වරද කළා. මම මේ පාපය කළා කියලා. පසිතැවෙලා කියන්නේ එකයි. එතකොට අර ලියලා තිබෙන කාරණා ස්වාමිනාච ඔබ එතන ලියතරව හොරකම් කළා කියලා ඔබ කියදී ස්වාමිනා හොරකම් කළා ආවලාගෙන් මට සමාව දෙන්න ආපම මේ හොරකම කරන්නේ නැහැ ස්වාමිනේ ඔබට ගර්ම සහාතිකල පොරොන් දෙනවා ඔබ අත කෙලෙයි මම සෝදන්න කියලා ඔබ කියනකොට උන්වහන්සේ ඔබට කමා කළා උන්වහන්සේ කෙලෙයි සෝදලා ඒ පොතේ ලියුවා ඒ හොරකම මකලා දානවා මේම තමයි එක මකන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ තේරුණාද වෙන ක්‍රමයක් නැහැ පොසිටිවලි වෙලා ඒ කාරණේ කියා හිටලා ඒ නමින්ම කියා හිටලා ඒ උන්වහන්සේගේ සමාව ලැබලා උන්වහන්සේගේ සේදීම තුළ විතරයි ඒ පොතේ තිබෙන කාරණා මකන්න පුළුවන්. එහෙමනම් විනිශ්චයෙන් බේරෙන්න ඕන. ඔබ දකින කොරින්ද පොතේ පළවෙනි කොරින්ද පොතේ කියනවා ලෝකයා සමග වරදපත් නොකරන පිණිස විනිශ්චය නොකරන පිණිස තම තමාව සෝදිසි කර බලන්න කියලා කියනවා. එහෙනම් දැන් ඔබ සෝදිසි කරන්න අරයා මේව සෝදිසි කර කින්න එපා. ක්‍රිස්තියානි මිනිස්සුන්ගේ එක වරද තියෙනවා සෝදිසි කරන්න එක එකනාව. එයා හිතන එයා හොඳ මිනිස්සෙක්. එයා සිද්ධාන්තයක්. ඒ නිසා අරයා මෙයා සෝදිසි කර කර ඉන්නවා. මම ඔබට ඉත පැහැදිලිවම කියනවා ඔබ සෝදිසි කරගන්න. ඔබ ඉන්නේ හරි තැනකද? ඔබ කරන්නේ හරි දේවල්ද? ඔබ යන මාර්ගය හරිද? ඔබ කතා කරන දේවල් හරිද? ඔබ යෝජනා කරන දේවල් හරිද? ඔබ මේ ඔක්කොම සෝදිසි කර බලන්න. නැතිනම් ඔබ කවදා හරි විනිශ්චයට මුණ පාන්න සිද්ධ වෙනවාමයි. ඒක ස්ථිරයි. එතකොට ඔබට අයිති වෙන්නේ සදාකල ගිනිවිල මිසක් ස්වර්ග රාජ්‍ය නොවන බවත් ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඒ සදාකාලික දණුමේ බෙරෙන්න ඕනේ නම් ගිනිවිලෙන් බෙරෙන්න ඕනේ නම් දැන් තමයි අවස්ථාව දණුවේ කරුණාවේ කාලේ දැන් ඔබට ඒ ගැන හොයලා බලලා පොසිටිවලි වෙලා ජීවිතේ හදා ගන්න ඔබට දැන් අවස්ථාවක් තිබෙනවා. ආමෙන්. පියාඥා ප්‍රේමන්ත දුරස් උතු වචන සංස්කෘති කරමු. ස්වාමිනේ හැම කෙනෙක්ම මේ ගැන කල්පනා කරන්න ඕනේ. ස්වාමිනේ තමන් හිතන්න ඕනේ දැන් මම කොතන දින්නේ. ස්වාමිනේ මගේ නාමය යටතේ මොනවද ලියලා තිබෙන්නේ කියලා සොයලා බලලා ඒ එකින් එක ගැන පොසිටිවලි වෙලා කමාව ලබලා ඔබගලෙන් සේදීලා ඒ ලියවිල්ල මකා ගන්නට ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔබගේ දරුවන්ට දෙන්න මිලනේ සංසගේ නාමයෙන්. ආමෙන්.